පාරදිගේ කතාවට ආදරය කරන ඔයාව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක මේ වෙලාවේ කතා කරන්න සූදානම් වෙන්නේ සරණි රෙහන් රීටා ගෙදරින් එළියේදී මුණ ගැහෙන හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් විතරක්ම එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් රීට කියලා කියන්නේ සරණිත් එක්ක ගොඩක් රණ්ඩු දාගත්ත කෙනෙක්. ඒ වගේම සරණි කියන නමටවත් කැමති වුණේ නැති කෙනෙක්. ඉතින් රීට හිතාගෙන හිටියේ මේ තරම් කාලයක් සරණි නෙවෙයි මේ ඉන්නේ දිල්ෂානි කියලා. ඉතින් යන්න සරණිට විතරක් නෙවෙයි දිල්ෂානිට පවා වෛර කරන්න පටන් ගත්ත කාලයක් තිබුණ රීටා. මොකද ඒකට හේතුව තමයි තමන්ට යටත් වෙලා ඉන්නේ නැති ඕනෑම කෙනෙක්ට අපහාස කරන එක රීටගේ පුරුද්දක් බවටයි පත් වෙලා තිබුණේ. ඉතින් කොහොම හරි රීටා ඒ වගේම සරණි මේ දෙන්න අතර වෙච්ච ප්‍රශ්න ගොඩක් තිබුණා. ඉතින් සමහර තැන්වලදී සරණි රීට වරදී කියන එක රෙහන්ගේ ඉස්සරහා අර මාටියත් එක්ක එකතු වෙලා ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් ඒ හැම තැනකදීම වගේම රෙක්සි මුණ ගැහෙන හැම වෙලාවකම රෙහන් කිව්වේ තමන්ගේ අම්මගෙන් නංගිගෙන් සරණිව බේරගන්නේ කොහොමද කියලා තමන් කල්පනා කරනවා කියලා. ඒ තරමටම සරණි අහිංසකයි කියලායි රෙහන් හිතාගෙන හිටියේ. හැබැයි අද වෙනකොට රෙහන්ට තේරුම් ගිහින් ඉවරයි සරණි කියන්නේ අහිංසක කෙනෙක්ම විතරක් නෙවෙයි කියලා. ඒ වගේම තමයි සරණි තමන්ටම ගැළපෙන එකම කෙනා විත්‍යත් හොඳටම තේරුම් අරගෙන. ඉතින් කොහොම හරි මේ දේවල් එක්ක දැන් අම්මට කියපු දේවල් එක්ක රෙහන්ගේ අම්මට උනත් ඉඩක් දීපෙක් ගැන ලොකු ආඩම්බරයක් නිහතමානීව තියෙනවා ඇති. ඒකත් එක්ක රෙහන්ට උදව් කරන්න ඕනේ, සරණි රෙහන් එකතු කරන්න ඕනේ මේ වගේ දේවල් රීටට හිතුණා වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි රීට මේ වෙලාවේ රෙහන්ට පොරොන්දුවක් දෙනවනේ ළමයාත් එක්ක මම කතා කරන්නම් කියලා. හැබැයි ඉතින් ගෙදරට ගිහිල්ලා විල්සන් නයිනින්න තැන්දි කතා කරනවට වඩා සරණිව තනියෙන් මුණ ගැහලා කතා කරන එක හොඳයි කියලා රීටට හිතෙන්න පුළුවන්. ඒ නිසා තමයි නිදහස් තැනකට ගිහිල්ලා කතා කරන්න හිතන්නේ. ඉතින් මෙතනදී මේගොල්ල මොනවද කතා කරන්නේ? ඊගාව ගැටලුව අන්න ඒක. ඉතින් ගොඩක් වෙලාවට මේ කට්ටිය කතා වෙන්නේ මේක රෙහන්ගේ උමනාවට සරණිවයි රෙහන්වයි එකතු කරන වැඩක් නෙවෙයි. රීටා දැනගෙන හිටියා සරණි ඇත්තටම රෙහන්ට ආදරෙයි කියලා. ඒ නිසා තමයි Taman මේ විදියට නවතත් රෙහන් සරණ එකතු කරන්න හිතුවේ කියන දේ මෙතනදී රීටා සරණිට කියන්නට කඩක් තියෙනවා. එතකොට රෙහන්ට අර ඔළුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කියන කම්ම උනත් විශ්වාස කරන්න ඇති කියලයි මම අද වීඩියෝ එකෙන් පෙන්වා දෙන්නේ.